අටවැෙන් දවසර අපි අපේ වැඩි කරගෙනයමු සකච්චා කරගනයමු හද දසේ ලබාදපු ප්‍රශ්නට හොනවද නිවැරදි පිළිතුරු කියන එක. ප්‍රතබක් කිසි රුපියල් පනස් දාහක් ලෙස් තක්ෂේරු කරඇති නිවසක්සඳහා සට හතරක වාර්ශික බදු වරිපනම් බදු අය කරනව නම් අයකරනු බදදු මුදල කියද කියලාහන. රුපියල් පනස්දාහකට සට හතරගාන තමයි බදවායි කරන්නේ. එමන රුපියල් පනස්දාහසිට හතරෙන් ගුණ කරගන්න පුළුවන්. නිවැරැදිව සුළු කරගත් තම රෘපියල් දෙදාහක් විදිහයට තමයි උත්තරේ ලැබෙන්. දී ඇති වෙන්දරූප සටහනේ ඒ ෑ් චේදන බී කුලකේ දැකනින් ප්‍රේශය අන්ඳරු කරන්න කියලා කිය නවා ඒ ද් කියන අයිති නැතිටිකයට අයිති නැතිවෙන්නත් තෝනේයට අයිති නැති කිව්වම මෙන ඒ කියන රවමෙන් සම්පූර්ණය එලිය වෙනවායට අයිති නැතිවෙන්නත් තෝනෙ බීට හැබැයි අයිති වෙන්නත් තෝනි තො ඔය කියන දෙකටම පොදු ප්‍රදේශය වෙන්නේ මෙන මේ රව්මට තියෙන කෑල්ල ඔය නිවැරදිව මෙන මේ කොටස අඳුරු කරලා තියෙන්නවා දෙසය අහතලිස් තුන කියන්නේ තුනේ පස්සනි බලය නම් තුනේ පාදයටය හතලිස් තුනේ ලගු ගනකේ කියද කෙල්හනවා තුනේ පාදයට දෙසය හතලිස් තුනේ ලගු ගණ කියවෙන්නේ දර්ශකය තමයි ලගුවලද උත්තර වෙන්නේ පහයි පහ විතරක් තිබ්බත් නිවැරදි උත්තරයක් දෙකයි එක් වර්ගේ අඩු කිරීම එක් අඩු කිරීම තුන කියන ප්‍රකාශය දීපද ප්‍රකාශන දෙක ගුණිතයක්ක් විදිල්ලියයන්නලු අපි දන්න මේයෝග ත්‍රිපද වර්ගජ ප්‍රකාශන දෙක ගුණිතයක් ගන්න වෙලාට අපි මෙ දෙපැත්ති දෙන්න ගේ ගුණතේ ලබා ගන්න ඕනේ ර දෙපැත්ත දෙන්න ගුණාම රිණහයක් එන බව පහැදිලි ප්‍රනාහයාපි සාධක දෙක්කට කඩනෝ එකතුව රින එකක් කන්න කට දන දෙකක් සහරෙන තුනක් විදිහට තමයි මෙතැනද සාධක දෙක අපිට වෙන්කරගන්න වෙන්. එමනම් දෙකයිX වර්ග එකතු දෙකයි x අඩු කිරීම තුනයි අ තුන දැම් පොදු සාධක වංකරගන්න පුළුවන් මෙතරින් දෙකයි Xක් පොදයි x එකතු කිර දෙ ඉතුරුවෙනවා මෙ රරිණතුන පොදුයි එක් එකතු කිරීමම් එක යිතුරුුවවෙන්නේ දැනනි රිෙන තුනු පොදුයි එක් එකතු කිරීම එකයිඉතුර වෙනවා එක්ස එකතු කිරීම එකවාරයක් දෙකයි එක් අඩු කිරීම තුන විදිහට තමයි සාධක දෙක්ක ගුණිතයක් විදිහට පැළලි යන්න පොලොමෙන්. මේ අසමානතාවේ විසිඳලා අසමානතාව සපුරාලන දැන නිකිල සියල්ල ියන්න කියනවා මේ අසාමානතතා විසිඳන කොට අපට පුළුවන් රින එක දාන නවේ තියෙන පැත්තට දට එකතු වෙනවා. තුනයික් කියන එක කුඩා වෙනවා දහයට වඩා දෙපැත්තම තුනෙන් බෙදුවම දහයි තුනෙෙන් බෙදන්නේ නැහැ දශම ගානක් ගන්න පුළුවන් අශ්‍යනම් භාගගානක් ගන්න පුළුවන්. කොමරි තුනයි දශම ගානක් හෝ ද තුනයි තුනයි තුන ඒවිදිහට හරි තුනයි තුනෙන් එක ුත්තර හැරි අපට ගන්න පුළුවන්. අපගහන මේ අවශ්‍යතාව සපුරල්ලන දන නිකිල සියල්ම තුනයි තුනෙන්ට වඩා කුඩා ඒව තමයි යහන්න එන තුන දෙක සහ එක තමයි මේකට ගැලපෙන දන නිකිල වෙන්න. සුළු කරන්න කියලා කියනෝ විජී භාග්ගානක් අපිට පුළුවන් අපට සිද්ධ වෙනෝ හරය සමාන කරගන්න එතකට දෙකයි තුක් පොදු හින්ද දෙ තුනටයි පොදුගාන හය මෙතන හය x ව. එය ලවේ තුනක් වෙනවා මෙතනත් හයයි වෙනවා එ අනු ලවේ දෙකක් වෙනවා පහවෙදීම හයXක් කියල තමයි නිවැරදි සරලමුත්තරේ ලැබෙන්නවා. කරූපය දැක්වන්නේ දක්කෙන මන්සන්දිීකට රනිල්ට අයත් ඉඩමක දළ සටහනකි ඒ ABC රුජ ෝනික ට්‍රිකෝන කොටසි හා CD කේද්‍රරි කණ්ඩ කොටසි සමන්නිිතුේ. කෙන්ද්‍රිණඩේ අරය සැටිමිට දා හතරක් එමනම් මේ දික සැටිමිට දාහතරක් වෙනවා. මෙදිගත් සෙන්ටිමට දාහතරක් වෙන. BD කියන මේේදිගත් සන්ටිමිට හතරක් වෙන ගාන කියන විදිහට ඩ චාපොටසේ දිග අපෙන් හනුව මෙතන තියන කෙද්‍රික් කණ්ඩේ CD කියන චාපකොටසේ දිග CD කියන චාපකොටස රහිත කෙද්‍රික් ෝනේ වෙන්නේ අංශක අනුවක්හින්දා. එතන තියෙ මුුරුත්තයකින් හතරෙන් එකක් හතරෙන් එකයි 2ෆයි R කියන සූත්‍රය යොදා ගන්න පුළුවන්. අරය දා හතරයි මේක නිවැරදිව සුළු කරගත් තම වැර දුත්‍රේ විදිහට මීටර් විසි දෙකක් තමයිCD කියන චාපයේ දිග පඩ ලැබෙන්න්න ඕන්. එඩම මුලු වර්ගපලයහනෝ විඩමි වර්ගපලය ොහන්න මීඩම කොටස් දෙකට මෙන් වෙලා තියෙන්නේ එක කොටසක් තමයි AABD කියන කොටස ABCD කියන කොට සැහැසලැකූත් එක ත්‍රිකෝණයක් එම නම් බාගයයි ආධාරකය දා හතරයි ලම්බ සද්දා හතරයි මේ සුළුකරගත් තම වර්ගමීට අනුවටක් කියෙනවා ත්‍රිකෝනාකාරකොට සේවර්ගඵලය එට පස පුළුවන් කේන්ද්‍රික් කණ්ඩේ වර්ග පලය හන්න එක බCDද කොට සේවර්ගඵලේ බාගයි බාගයනම හතරෙන්න්නේ එකක් තමයි ඉතන තියෙන්නේ හතරෙන්න්නේ එකක් ෆ ආ වර්ගය අරේ දාහතරක් හිද දාහතරේ ඒවා දෙකක්. මේක සුළු කරගත් තම උත්තරයට ලැබෙන් ඕන වර්ගමීටර් එක සිය පනස්හතරක් අපේ අහන්න මුළුවර්ගඵලය එමන මුළුවර්ගඵලයකයන්නේ මේ දෙන්නගේ එකතුව අනුවටට එකතු වෙන එක සය පනස්ර අනුවට එක සය පනස්හතරක් එකතු නහම නිෙවැරදි උත්තරේ වෙන්න ඕනි වර්ගමීටර් දෙසීය පනස් දෙකක්. දෙවැනි කොටස තුන්වෙෙන කොටස අපේ අහන්නේ පසු රනිල් මහතා ඉඩ මේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති EFොටස EF කියන මෙන පහලින් දැක්වෙන රුජුකෝනාශ්‍රාකාර කොටස එය පස්සේ ඉඩමට එකතු කරගන්න වලු. එ අප අහනවා මෙන ඒF කියන කොටසේ දිග මෙේ රුකෝනාශය පලනය අහන් රුජකෝනාාශය දිග සටිමිට විසි අටක් බව පැහැදිලි දහතර එව දෙකක් තියනවා අපි ඉස්සල වර්ගඵලයාාව වර්ගමීටර් දෙසය පනස් දෙකක් එනම් ඒ කියන දිග එමනම් විසිද් දෙක ඒFගෙන් ගුණඋුණහම තමයි අපිට වර්ගමීටර් දෙසීය පනස් දෙකක් ලැබෙන්නෝවා එනම් ඒ ලැබෙනෝ අපිට දෙසිය පනස් විසි දෙකෙන් බෙදුවම දෙසය පනස්ක හරියට විසි දෙකෙන් බෙදා ගත්තම විසි අටෙන් බෙදාගත්තම සමයෙන් ඕනේ මෙතන විසි දෙ කියලම අරන්ගේ සි දෙකනෙවේ විසිඒසීගෙදිග විසි අටක් නිසා. විසි අට වෙනවා නම් මෙතනත් විසි අටවඩ ඕනේ එහ F කියනෙ දිග මීටර් නවයක් වෙනවා.CD චාපේදිගේවරේCD චාපේදිගේ C කියන කෙලවරයිඉඳලා D කෙලවරතෙක් මීට දෙකෙන් දෙකට පරතර ඇතුව මෙම මෙතනිදලා මෙන්න මේ ක මීටර් දෙකෙන් දෙකේ පරතරට කනුහිට වන්න ඕන. කොක්‍රට් කනියෝොදා තාපයක් බඳි ඕන අව්‍ය කොන්ක්‍රීට් කනු ගා නෝ තරි බලන්න ඕනේ මේ අපට දීල තියෙන කොටස මේ කණුුවල්ලන කොටස වවෘර්තයිCDඩ කියන කොටස දෙක විවෘර්තයි ඒකොටස විතර අල්ලන්න කියන්නේ එම අව්‍ය කනුගා ොයා ගන්න බල මෙ මේ ඩ කියන දිග අපිට මීට විසි දෙකක්කාවෙේ කෙන් දෙකෙන් දෙකට කනු හිටවනවා අගට හෝ මුලට එක කනුවක් මේ යෙදෙන හින්දා තම කනුවක් මේ එකට එකතු කරන්න වෙන විසි දෙක දෙකින් බැදුම එක කොළයි කොළහට එකක් එකතුනවම අවශ්‍ය වන මුල්ලු කනු ගාන ොලහක් වෙනවා එකොළහක් නෙවේ ඔයා රේකාවක් අරගෙන සැටිට දෙකෙ දෙකට දෙකෙ දෙක ලකුණුරන් යොත් සැටිමිට විසි දෙකක් එකොහක් තමයි එන්නේ මෙන මුල්ල කනුවක්ය දෙනවා අගත් කනුවක්ය දෙනවා එදා එක කනුවක් මෙකෙද එකතු කරන්න සිද්ධ වෙනවා. පාපති කර්මාශාලාක පබදි කොට කොටස් එකලස් කිරීම සඳහ යොදොන්ලත් සවකෙන් පනහක් පිරිසක් යොදාගෙන සේවකයකුට ගතවන කාලය සවීමට කරලාත් සික්ෂණක තොරතුර තම මේ වගූතියන්නේ සුදුසු උපකල්පිත මධ්‍යන්නයක් භාවිතයෙන් හෝ අංක්‍රමයකින් පාපැදියක් එකලස් කිරීමට සේකුට ගතවන මධ්‍යයන්නේ කාය හොයන හොයන්න කියලා කියලා අපිකයන් මමකට යොදාගත්තා උපකල්පිත මධ්‍යයන්නේ කියන ක්‍රමේ පාච්චි කරන්න කියලා හරි මේකට සාමාන්‍ය විදියට මධ්‍යන්නේ හොයන්නක් පුළුවන් කොමෙහුවත් ලැබෙන උත්තර වෙනස්වෙන්න බැහැ පන්තිිප්‍රන්ත්‍රටික ඉදිට ලියාගන්නෝ මධ්‍යයා ග්‍යන්ටික හරිට ලියාගන්න ඕන මෙතන විසි දෙකයි විසි හතයි මෙතන තිස් දෙකයි තිස් හතයිට පස්සේ හතලිස් දෙකයි අවසානයට හතලස් හතයි. උපකල්පි දධ්‍යනන්න පට දීල ැතිහිදා අපට පුලුව කැමති උපකල්පි මධ්‍යාන්නේ තෝරගන්න සාමාන්‍ය මැදහර වෙනෙක් කෙනෙක් තමයි අපි උපකල්පිත මධ්‍යන්නේ විදිහට තෝරගන්න තොරම මේ තිය තිස්සතර පන්ති ප්‍රන්තරේ මධ්‍යයාගේ උපල්පිත මධ්‍යන්නේ විදිත් තෝරගන්න එහමනම් මට ලියන්න පුළුවන්දැන් ඒ මධ්‍යාගේඇත් එක්ක ඉතුරු ඒවල තියෙන වෙනස්කම අප ගමන විදිහට මෙයාග වෙනසක් නැහැ මෙතන අඩුයි පහක් මෙතන අඩු විදහයක් ඒවගේ පහල බැල් නොකොට මෙතන පහක්. ත දහයක් වැඩිවෙලා තියනවා මෙතන පහළවක් වැඩි වෙලා තියනවා. දන දැමීම අත්‍යවශ්‍ය නැහැ. ඉඩපසි තියෙන්නේ අපිට ගුණ කරල ගන්න රිිණ දහයිව දෙකක් රිින විස්සයි රින හත්තේ පහේ වහතක් රන තිස් පහයි මේ දෙන්න එකතු ගරගත්තම පැත්ති රීන ඔක්කෝම පනස් පහක් වෙනවා. එවගේ දන කොඩ ගොඩගත්තම පහේ වදාසයක් අසූුවයි දහය වහතරක් හත ලි හයි පහළවකක් පහළවයි මේටි කොක්කෝම එකතු කරගත් තම දන එක සිය තිස් පහක් විදිට තමයි මෙතන උත්තරේ ලැබෙන් දැන් මෙතන පහලින් සික්ම FGගේ අපි ගන්න වෙනවා එවගේම සික්ම FD ගේ අගේ අපිට ගන්න වෙනවා සික්ම Fගයාගේ මේ ඔක්කොගේ මේ එකතුව පණක් බව ගානි මුල්ල දිස් සඳහන් එලා තිබුණා සික්ම FD මෙතැන දන ඉරිෙනයි විරුද්ධ දෙන්නෙක්කින්නේ එහිද අඩුුවෙනවා අඩ වුණ හම මෙතැන්ට එන්නේ ධන අසුවක් කියන උත්තරින් එමන මධ්‍යන්්‍ය අපට පයන්න පුුවන් මධ්‍යන්්‍යය සමානු වෙනවා ඒ එකතු කිරීම සික්මා FD බෙදීම -その සිගම F කියන සූත්‍රයට අපි අරගෙන තිය උපකල්පිත මධ්‍යයන්නේ යි තිස් දෙක එකතු කිරීම සික්මෆ්ඩීගයාගේ අසූවයි සික්මෆ්ියගේ පණහායි. අසුව පනහිම් බෙදු නම හරිට මුත්තර එන්න ඕනිතැන්ට එකයි දශම හයක් කියලා. එමනම් මධ්‍යන්න කාලය මිනිත්තු තිස්තුනයි දශම හයක් කෙන. ඒ කෙලියන්න පුළුවන් මිනිිත්තුු තිස්තුනයි දශම හයක් තමයි මධ්‍යයන්නේ කාලෙ. හරි එඩ පසේ තවත් කොටස් දෙකක් අහනවා. ගත වන සොරි පාපදක කලස් කිරීමට මිනිත්තුු තිස් හතරකට වඩා වැඩි කාලයක් ලබාගත් සේවකයන්ගේ ප්‍රතිශතය කොච්ච රදදිකෙල් න තිස්තරට වඩා වැඩි අයක කියන්නේ මෙන පන්ති ප්‍රාන්තරයේ මෙන පන්තිප්‍රාන්තර තුනට අයිති ප්‍රමාණ ව්ඩෝනි. එතනින්ව දාසේය හතරයි විස්සයි. සහ තවත් එකක් ඉන්නවා එතොට ඔක්කෝම ප්‍රමාණය මිනිස්ත්තු තිස්සතරට වැඩා වැඩිකාලයක් ගන්න සේවකින් ප්‍රමාණය විසි එකක් වෙනවා මුලු සේවකෙන්ගේ ප්‍රතිශතයක් විදිරහන්නේ මුලු සේවකයෝ පණහයි පණහෙන් විසිය එකක් ඔොයල් කියන කොන්දේසිට අදාලයි ප්‍රශෂතය හයන් ඕන හින්දා එක සීයි ප්‍රතිශත ලකනින් ගුණ කරගන්නවා එතකට නිවැරදි උත්තරේ විදිහයටට හතලිස් දෙකක් ලැබෙන දිනකට පෑය අටක සේවාමුරයක් ඇති ලෙසද පාපේදිිය එකලස් කිරීම ගතවනකාය මිතු තිස් සතරක් ලෙසද ගෙන පාපැී එක්දාස් එකසිය හතලිහක්, එක්දා සාර්සිය හතලයක් එක් දිනකද එකලස් කිරීමට වශ්‍ය සේවකෙන් ගන කියද කියහනවා. එතකොට මෙතන පාපැදි එක්දා සාරර්සිය හතලිහක් එකලස් කරන්න ඕන නිසා. එක පාපැදි එකට මිනිත්තු තිස් සතර ගානේ පාපැදි එක්දා සාර්සිය හතලිහක් එකලස් කරන්න මෙතන ගතවන කාලය මිනිත්තු. හතලිස් අට දහස් නවසිය හැටක් ඇතර මේක සුළු කිරීමෙන් උත්තරේ ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරියට තෙරුම් අරගෙන ගාන හදනවන. එතකොට එක පුද්ගලේ දවසකට පැෑ අටගාන මිනිත්තුු හැටක් වැඩ කරනවා. දවසට පෑ අටක් තියනවා අට මිනිත්තු කොච්චරක් තිය නොදති කිය බලා ගන්න පුලුවන්. එතකොට දවසකට මනුසෙක් වැඩ කරන්නේ මිනිත්තුු හාරසිය අසූුවයි. මේ හාරසිය අසුවේවා ැන මිනිස්සු කීදනෙක් කෝනෙ කිය ලා අපෙන් හනවා. තවට පුළුවන් මිනිත්තු හතලිස් අටද්දාහස් නවසය හැට අපට බෙදාගන්න පුළුවන් හාරසියා සුවෙන්. මේක නිවැරදිව බෙදාගත් තමා එකසිය දෙකක් තමයි ලැබෙන උත්තරේ එනම් මිනිසුන් එකසිිය දෙකක් මේකට ලැබෙනෝ මේ ගාන ඉතාම සරලව හදන්න පුළුවන් සුළු කෙර කර උත්තරගන්න නැතුව මේ විදිහට එකලස් කිරීමට ගතවන සම්පූර්ණ කාලය අපිට හාගන්න පුළුවන් අරගත්ත වගේම එකස් කිරීමට ගතවන බයිසිකල් එක එකලස් කිරීමට ගතවන සම්පූර්ණ කාලය හා ගන්න පුළොන් අපිට යිසිකල් එෙක්දාසාරසිය හතලි හයි. ඒ ගුණ කරනවා එකට මිනිුතු තිස් සතරක් යනවා ඕක තමයි බෙදාගන්න ඕනි එක මනුස්සේ පැෑ අටක් වැඩ කරනෝ පෑට මිනිිත්තු කියීයක්ත්තිය නොදති කියලා බරනෝ මේක නිවැරදි සුළුරගත් මේ දැම් මේ එක පහසුයි. සුළු කිීම මිනිසුන් එක සිය දෙකක් විදියට තමයි උත්තරය ලැබෙද. හොඳ ඉළඟ දවසේ නවවැනි දවසේ දී අපි හම්බෙමු අලුත් ගණන් එ.